1872 දී සිදු නොවියේ කුමක්ද? ඒ ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වීම. B ජනාධිපති පදවිය හඳුන්වා දීම. C නව රාජ්‍ය ලාංඡනයක් හඳුන්වා දීම. D ජාතික කුඩියට කොළ සහ තැඹිලි පහ තීරු දෙකක් එක්වීම. ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වීම හරි. ඒක 1972 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ සිදු විශේෂ ලක්ෂණයක්. ජනාධිපති පදවිය හඳුන්වා දීමත් හරි. ඒ කියන්නේ ඊට කලින් තිබ්බේ සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ අග්‍රාණ්ඩු කාර්යදූරයක් තිබ්බේ. ඒක නැති කළා ජනාධිපති පදවිය හඳුන්වලා දුන්නා. සීඩී තමයි මට ගැටලුව. නව රාජ්‍ය ලාංඡනයක් හඳුන්වා දීම ජාතික කොඩියට කොළ සහ තැඹිලි පැහ තීරු දෙකක් එක්වීම. මං කෝල ෆ්‍රෙන්ඩ් ඔප්ෂන් එක ගන්න. ස්ථිරයි. ස්ථිරයි. කාටද පුතේ කතා කරන්නේ? කේශර පංචාල. මට කේශර පංචාල මහතා ලබා දෙන්න එයාටල් දුරකථන මාර්ගය ඔස්සේ. කවුද කේශර පංචාල කියන්නේ? මගේ අයියා. ඒ කියන්නේ කේශර කියන්නේ තාරුකාගේම අයියා. නේ මගේම අයියා නෙමෙයි. ආ. මගේම අයියා ළඟදීම වෙන්න ඉන්නේ. ආ මගේම අයියා ළඟදී වෙන්න ඉන්න අයියා. හරි හරි වෙන්න ඉන්න අයියා. ඔහොම ඉන්න මම බලා ගන්නම් ඒක. හා හරි හරි. හලෝ කේශර පංචාල. ඔව් කතා කරනවා. ඔව් මම චන්දන සූර්ය බණ්ඩාර කතා කරන්නේ සිරස ලක්ෂපති වැඩසටහනෙන්. ආයිබෝවන් 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 ආයිබෝවන්. මේ කේශර මේ මොකක්ද මෙන් මගේම නංගි වෙන්න ඉන්න මගේම අයියා කියන එකේ තේරුම? ආ ඒ කියන්නේ ඉතින් දැන්පත් මගේමයි කියන එක තමයි. කියන්නේ අපි නංගි කෙනෙක් වෙන්න දැන් තාම නංගි වෙන්න නැත්ුණාට නංගි වෙන්න බලාපොරොත්තු වෙකින් ඉන්න කෙනා වෙන්න ඕනේ. මේ කතා කරන්නේ මම මම මට තේරෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ නිකන් ආමුතු එකක් ඒක. ආ දැන් අපි මෙහෙම කතා කරලා අපි සරල භාෂාවෙන් කිව්වොත් මේ මගේ නෑන වෙන්න නෑන වෙන්න ඉන්න කෙනා නෑන වෙන්න ඉන්න කෙනා නේද? නෑන වෙන්න නෑන. හරි හරි. මේ නෑනිල ඇත්තෝ. කේසර තාරුකා බලාපොරොත්තු වෙනවා ඔබෙන් උපකාරයක්. ඔන්න උපකාරයක් කරලා ලකුණක් ගන්න තියෙන වෙලාවක්. මොකද කියන්නේ? ලකුණ ගන්න පුළුවන් නේද? ලකුණ කැපෙයිද? අන්න ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. දැන් තාරුකාගේ කටහඬ ඇහි උත්තර හොයලා දෙන්න. තාරුකා දැන් පටන් ගන්න. අයියේ 1972 දී සිදු නොවූයේ කුමක්ද? ලංකාව ශ්‍රී ලංකාව බවට පත්වීම, ජනාධිපති පදවිය හඳුන්වා දීම, නව රාජ්‍ය ලාංඡනයක් හඳුන්වා දීම, ජාතික කොඩියට කොළ සහ තැඹිලි පැහ තීරු දෙකක් එක්වීම සිදු නොවූයේ. ආයි පාරක් කියන්න. ලංකාව ශ්‍රී ලංකාව බවට පත්වීම, ජනාධිපති පදවිය හඳුන්වා දීම, නව රාජ්‍ය ලාංඡනයක් හඳුන්වා දීම, ජාතික කොඩියට කොළ සහ තැඹිලි පැහ තීරු දෙකක් එක්වීම. ජාතික කොඩියට කොළ සහ තැඹිලි පාට පැයකක් තුනම වීම. හරි අයියේ. Thank you. මට වගේ අයියා විශ්වාසයි. අහහ මං පිළිතුර D ජාතික කොඩියට කොළ සහ තැඹිලි පැහැ තීරු දෙකක් එක්වීම. ෆයිනල් ආස්. ෆයිනල් ආස්. බැරි වෙලාවත් වැරදුනොත් වගකීම 50-50 බෙදාගමු නේද? දෙන්න බෙදා ගන්නවා නේ. වැඩි තියෙන්නේ පුතේ රාජ්‍ය ලාංඡනේ වැඩි. මොකද ඉංග්‍රීසින්ගෙන් රට ලබා ගත්තට පස්සේ රාජ්‍ය ලාංඡනේ වෙනස් වෙනවා නේද? බැරි වෙලාවත් වැඩ දුන්නු.
තරුකා භාවනා යෝගීව ඉන්නවද? දැන් මං කියන එක හරි නේද? මොකද 72 විවස්ථා වෙන්නේ නේද මානව අයිතිවාසිකම් එහෙම හඳුන්වලා දෙන්නේ. එතකොට වෙන්න බැරිද? 72කින් හඳුන්වලා දුන්න මානව අයිතිවාසිකම් වලට එච්චර ඒ කියන්නේ කර ව්‍යවස්ථාවට පමණක් සීමා වෙලා ඔව් ඉතින් නීතිමය බලයක් එන්නේ නැහැ 78 ඉන්නේ නීතිමය බලයක් එන්නේ හැබැයි 72 තමයි මේක එන්නේ මානව අයිතිවාසිකම් එන්නේ එතකොට ඒ නිසා කොඩියට තීරු දෙක එකතු වුණේ තේ වෙලාවේ නේද උත්තරය පා වෙලා ඉන්නේ නේ මේක කරන්න බෑ මේක කරන්න බෑ මේ වැඩි ඈ එක තමයි අයියට වරදින්න විදියක් නැහැ එයා දන්නවා ගොඩ ඒක නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අයියට වැරදුනා නම් එහෙම කියලායි ප්‍රශ්නේ තිබුණේ ඈ ඈ මේ මේ මේක දිනුවට වැඩි අයියට වැරදුනා නම් එහෙම හරි වවුලක් වෙනවනේ අර මතකද ජාතික කොඩියේ මම දන්නේ නැහැ මොනවද කියලා පුටු කකුල් කියලා තමයි කියන්නේ හැබැයි අර මෙහෙම කකුල් හතරක් වගේ එකක් තියෙනවනේ හතර පැත්ත මං හිතන්නේ පුටු කකුල් තමයි ඒක ඒක බෝකොල වුණා ඔව් හරිද හැබැයි 52 තමයි අර තීරු දෙක එන්නේ ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ලාංඡනය උඩ තිබුණේ ඔටුන්නක් අන්න ඒ ඔටුන්න ධර්ම චක්‍රයේ බවට පත්වේ කරන්නත් තව සමහර වෙනස්කම් කරන්නත් හේතු වුණා 72 අනුකූල වස්තාවෙන් පස්සේ මොකද හේතුව एक जनराज्यक भव किया।